අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ණය කපා හැරේ. බැසි තත්ත්වය තවදුරටත් ජලාශ රසක් වන් තමයි. දිස්ත්‍රික්ක 4ක් සඳහා ණය මේ අනතුරු ඇඟවීම තවදුරටත්. ජනපතිගේ වැඩපිළිවෙල මහා සංඝරත්නයේ පැසසුමට රටට අහිතකර ගිවිසුම් නවත්වන්න ජනතාව ඒකරාශී කරගන්නවා සජිත් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් පවුල් 2062කට අයත් පුද්ගලයන් 7025 දෙනෙකු මෙවන විට පීඩාවට පත් වී තිබෙනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි තත්වය හෙට සහ අනිද්දා යන දෙදින තුළ වැඩිවීමේ හැකියාවක් පවතින බවයි. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැලෙන දහරානිපත වර්ෂාව හේතුවෙන් කලාවැවේ වාන්තරටු දෙකම මේවන විට විවෘත කර තිබෙනවා. වර්ෂාතත්වයේ හේතුවෙන් රාජාක්කනේ ජලාශයේද හදිසි වන්දරට 32ක් මෙවන විට විවෘත කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. නැචතුව ජලාශයේ වන්දරටු සියල්ලම මෙවන විට විවෘතව පවතිනවා. මෙතර මධ්‍යම කඳුකරේ බටහිර බැව් ප්‍රදේශවලට ඇදහැලෙන දහරානිපාත වර්ෂාවත් සමග කාසල්රි සහ මෞසාකැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. මෙතර ඇදහැලෙන දහරානිපාත වර්ෂාවත් සමග පස්සර පංගුවත්ත ප්‍රදේශ පිහිටි නිවසකටද පැති බැම්මක් ණයහම හේතුවෙන් මෙලෙස හානි සිදු වී තිබුණා. පවතින තත්ත්වයේ හමුවේ මාතලේ මහනුවර නෝරෙලි සහ බදුල්ල යන දිස්ත්‍රික්ක 4 සඳහා පනවා තිබෙන නායාමයේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ අද දිනේ වැසි තත්ත්වය තරමක් අඩුවද හෙට සහ අනිද්දා යන දෙදින තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලබා දුන් ණය කපා හැරීමට රජය විසින් තීරණය කර තිබෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලබා දුන් ණය කපා හරින ලෙස සියලු බැංකු වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු බැංකු සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට මේ පිළිබඳ නියෝග කර ඇති බවයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් දිරිගැන්වීම සඳහා රජය විසින් නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කුඩා හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන් සඳහාද සහන ලබා දී ඇති බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ බම්බලපිටිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානය සහ වාතුව තල්පිටිය බෝධිරාජ විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ බම්බලපිටිය ශ්‍රී වජිරාරාමයේ වෙත ගොස් අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක ආචාර්ය පූජ්‍ය ත්‍රිගුණාමලේ ආනන්දනායක ස්වාමින් වහන්සේ බැහැදුටුවා. ඉන් අපේ රටේ රජවරු දුර්ගන් රජුව මහතරගම රජුව මහජේ රජුවට කියදෙතු මොකද යටත් විජිතයෙන් පස්සේ අත වශයෙන් මේ ධර්ම තන්ත්‍රය අපි ගිලිහිලා අපි පරිහරණය ආපු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කුමුදලා උතේ කොහොම යට තියෙන ධර්ම තන්ත්‍රය යට නිසා අපි උදක්ම අපේක්ෂා කරන මේ ධර්ම තන්ත්‍රයේ උඩට උඩට අරගෙන මේ ධර්ම තාන්ත්‍රික සමාජයක් නිර්මාණය කරන්න ඉතින් අපි බලාපොරොත්තු මේ කාන්තේ ඔබතුමන්ගේ මේ කාර්ය ස්තුනේ නැතිනම් ආයි කවදාවත් අපේ තීජා පුදාගන්නේ නැහැ. ඔබතුමා ඔබම නිදහස්ව ඔබම නිර්වාජව ඔබතුමා අදහස් එක්ක තමයි මේ කාර්යභාරය අපිට දැනෙන්නේ. සබී කාන්තේ බලාපොරොත්තු වෙන ධර්මතාන්ත්‍රික සමාජය අපේ ශ්‍රී ලංකාවට නිර්මාණය කර ගැනීමට ඉක්මනින්ම ඔබතුමාට ශක්තිය ධෛර්යය හැමදාම විශේෂයෙන්ම දෙලව ඔබතුමාගේ ආශිර්වාදයේ සහ සහයෝගයේ හැමදාම ලැබුණා. රටරසියන් දිනාගෙන යන රංජනය කරගෙන ජනතාවගේ ආධ්‍යාත්මය සංවර්ධනය නොකොට අපේක්ෂිත දේනු සමාජයේ ගොඩනැගිය නොහැක. එවන් ධාර්මික සහ චරිතවත් සමාජය නිර්මාණය කිරීමෙහිලා අදාළ යෝජනාවලියක්ද පූජ්‍ය ත්‍රිගුණාමලේ ආනන්ද නාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදී භාර දුන්නා. මෙතර වාද්දුව තල්පිටියේ බෝධිරාජ විහාරයේ වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වුණා. අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවා. අපේ සිතුවිලි තමයි අපේකම රැකගෙන අපේ දේශීයත්වයට මුදන දීලා දේශීය සංස්කෘතියට මුදන දීලා ඒ ජීවනෝපාය හොඳට කරගෙන යන්න මිනිස්සුන්ගේ ආර්ථිකය පොඩි මිනිහාගේ එදිනෙදා දුප්පත් මිනිහාගේ ගොඩ නැගිනාම තමයි ඉන් එහාට ගොඩ නැගෙන්නේ. ලොකු මිනිස්සුන්ට කොයිතරම් සැලැති වුණත් පොඩි මිනිහට දැනෙන්නේ නැහැ. ඒ නිසා පොඩි මිනිස්සුන්ට ඕන කරන මූලික පහසුකම් ජීවනෝපාය ලබා දෙන්න ඒ ඕන කරන පුහුණුව ලබා දෙන්න ඔබතුමා කටයුතු කිරීම පිළිබඳව කටයුතු කරන්න ආරම්භ කිරීම පිළිබඳව අපි බොහොම සතුටුයි. ප්‍රදේශයේ මහා සංඝරත්නයේද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. MCC ගිවිසුම ක්‍රියාවට නැංවීමට වත්මන් රජය බලාපොරොත්තු නොවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂ තානාපති කාර්යාලයේ මේ දිනවල කටයුතු කරන්න හිටපු තානාපතිවරේ පැමිණ තිබේ. පිට තිබෙන තොරතුරු අනුව මේ තනතිය කරන කියන කාරණා කියපු වේලාවල් ඒ කාරණාව සම්බන්ධව පරස්පර විරෝධී. ඒ නිසා පරීක්ෂණය කරගෙන යන විවිධ අය විවිධ කෝණයන්ගේ ඇඟිලි ගැසීමට මඩ ගැසීමට බලපෑම් කරන්න හදනවා. ඉතින් විරුද්ධ පක්ෂයේ දැන් ඉන්න UNP නායකයොත් ජනමාධ්‍යයට විවිධ ප්‍රකාශ කරන්නේ කිසිම වගකීමක් නැතුව මොනවා කරත් පරීක්ෂණයේ බාර දැන් පොලිසියට තානාපතිතුමාගේ මනිල්ල අනුව අධිකරණයේ හමුවේ තමයි පරීක්ෂණ කටයුතු දැන්ට නැවතී තිබෙන්නේ. ඒක අධිකරණයට අයිති දෙයක්. ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය පත් කරා විශේෂ කමිටුවක්. ඒ මගින් තීරණයක් ජාම ඉක්වෙනින් අධ්‍යයනය කළා ප්‍රකාශයට පත් කරා. ඒ කියන්නේ මේක සංශෝධනය කළා මේ සංශෝධනය කිරීම සඳහා අදහසක් නැහැ. මේ තියෙන බරපතලකම අපි කියපු බරපතලකම් තවත් වැඩි ඉතින් සොයා බලලා වාර්තා කරයි කැබිනට් මණ්ඩලයට. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගනී. අපි යා අපේ රටට අහිත කර
අතර කිසිම ගිවිසුමක් පවත්වාගෙන යන්නේ නැහැ කියන තීරණය මහජනයාට කියපු දේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුම ඒ ස්ථාවරයේම අපි සිටිනවා. එක ගිවිසුමක් නෙමෙයි ගණනාවක් තියෙනවා. අපේ රජය අත්සන් කරලත් නැහැ අනුමත කරලත් නැහැ දැනට. ඒකයි දැන් තියෙන තත්ත්වය. පුතුමා මොනවා කිස්තාවරත් එකද ඉන්නේ? පාර්ලිමේන්තුවේ මේ ඡන්ද තීන්දුවලත් ඉස්සලා හිටන් මම යෝජනා පාර්ලිමේන්තුවේ ගෙනාවේ විශේෂ යෝජනාව මෙහි තියෙන හානිකර තත්වයන් මුළු පාර්ලිමේන්තුවේ හැමෝම අපි විවාද කරලා කරුණු කියලා තියෙනවා. හිටපු රජය ගණන් ගත්තේ නැහැ. හිටපු රජය තනි හිතුවක්කාර රජයක් කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. ගෙදර යවන එක මිසක් වෙන මොනව කරන්නද හවුහරණක් නැහැ කියලා තමයි ජනතාව ගෙදර යවුවේ. මේ රජය කරපු දේවල් පරීක්ෂා කරලා බැරීමයි අයිතිය අපිට මහජනය ලබා දීලා තියෙනවා. එතකොට මේ අරතම එතකම දැන් ශ්‍රජාත්පත් චෝදනා කරන විශේෂම ඔවුන් දේශපාලන පරිගැණීම් සූදානම් වෙනවා විශේෂම මේ රාජ්‍යමත්තුමා සහ කිසිම පරිගැණීමකට අපි කටයුතු කළා නැහැ. අපේ අය මුහුණ දුන්නු තත්වයන් එක්සත් ජාතික පක්ෂය දන්නවා. එක්සත් ජාතික පක්ෂය හැදිලා තියෙන රෝගේ මෙහෙම පරිදි කියලා හිතුවේ නැහැ. අන්න රෝගේ මොනව කියනවද කියලා තාම දන්නේ නැහැ. දැන් මහමැතිවරණය පැවැත්වෙනවා කියලා ජනාධිපතිතුමා මේ ඡන්ද කල් දාන්න නැහැ කියලා ජනාධිපතිතුමා කියලා දෙනවා. ඉක්මනින් පළාත් සභාවට අපි ගමන් කරනවා. ඔක්කොම ඡන්ද කල් දැම්මේ UNP ආණ්ඩුව. රටට අහිතකර සියලු ගිවිසුම් අහෝසි කිරීම සඳහා ජනතාව ඒකරාශී කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් පුනුල් සන්ධානයක් තුළින් ශක්තිමත් ජව සම්පන්න නායකත්වයක් තුළින් අපි අනිවාර්යෙන්ම මහමැතිවරණයේදී ප්‍රබල දේශපාලන බලවේගයක් හැටියට මැතිවරණ ජයග්‍රහණයට ලෑස්ති වෙනවයි කියන එක මේ අවස්ථාවේ මම කියන්නට කැමතියි. දේශපාලන ශේෂ්ත්‍රය තුළ තනතුරු සූදුව දැන් දෙපැත්තෙම ක්‍රියාත්මක වෙනවා. දැන් අලුත්ම තනතුරක් ඇවිල්ලා තියෙනවා අගමැති අපේක්ෂක කියලා. දැන් මීට පෙර තිබුණා ජනාධිපති අපේක්ෂක කියලා. හැබැයි තහනම් වචනේ තමයි පක්ෂනායකය කියන එක. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් මේ හැම තනතුරක්ම බොහොම తాවකාලික දේවල්. දැන් ප්‍රතිවාදී කණ්ඩායම කිව්වා MCC රටට එපෝ, සෝෆා එක්සා රටට එපෝ කියලා. දැන් මම කියනවා අර 69 ලක්ෂයට මේ 56 ලක්ෂයත් එකතු වෙලා අපේ පාර්ලිමේන්තු බහුතරයත් එකතු වෙලා අපි ලෑස්ති නිදහස් චතුරශ්‍රයට MCC ගිවිසුමයි, XR ගිවිසුමයි, සෝෆා ගිවිසුමයි ඒ ගිවිසුම් තුනම ගෙනහිල්ලා කෑලි කෑලි වලට ඉරලා සම්පූර්ණයෙන්ම මේ ගිවිසුමට ගිවිසුම ගිනිපත් කරලා රටේ ජනමතයට දැන දෙන්න. ඇයි ඒකනේ 69 ලක්ෂයකට ඕනේ කිව්වේ? අද වන විට නිසි නායකත්වයක් රටට ලැබී ඇති බවත් ඒ අනුව දේශීය ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවාගේ ජයග්‍රහණයේ මාවත නිර්මාණය වන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කර්මාන්ත හා සැපයුම් කළමනා කරන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වන ලද තනගාවලියේ ජයග්‍රහකීට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ පැවැතුණා. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ බදු ප්‍රතිපත්ති හැදිලා තියෙන්නේ දේශීය කර්මාන්තකරුවාට හිතබාධීවම නෙවෙයි. ඇතැම් බදු ප්‍රතිපත්ති වෙනස් විය යුතුව තිබෙනවා. එමගින් දේශීය කර්මාන්තවලට හිතකර වාතාවරණයක් ඇති කරන්න පුළුවන්. අපි ඔබට ඉතා ඕනකමින් කිබෙනවා මේ තත් අලුතෙන් වැඩ කරන්න පටන් ගත්තු කාලය. තරුණයෝ මහපාරට ඇවිල්ලා ස්වේච්ඡාවෙන් පාර දෙපැත්තේ තියෙන තාප්පේ අලංකාර චිත්‍ර වලින් නිර්මාණය කරන කාලය. උතුරේ දෙමළ තරුණයන් I love Jaffna කියලා ගහලා ඒ තමන්ගේ තිබෙන තාප්පේ ඉදිරිපිට ලස්සන ශ්‍රී ලංකාව පිළිබඳව සිතුවම් නිර්මාණය කරන කාලය. ඒ තරුණ තරුණියන්ගේ ස්වේච්ඡා ක්‍රියාකාරීත්වයෙන් ප්‍රකාශය වෙන්නේ අපි මේ රට හැඩ කරමු, අපි මේ රටේ වැඩ කරමු කියන සංකල්පය. මේක වැඩ කරන රටක් බවට ආයමත් පත්වෙමින් තිබෙනවා. කැපවීමෙන් වැඩ කරන රටක් බවට ආයමත් පත්වෙමින් තිබෙනවා. 30 අවුරුදු සාපරාධී ත්‍රස්ත අභියෝගය ජය ගන්න අපිට පුළුවන් වීමෙන්ම අපි ඔප්පු කර පෙන්වා තිබෙනවා නිසි නායකත්වයක් ලැබුණොත් අපට ජයගත නොහැකි අභියෝගයක් නැහැ කියලා. අද නිසි නායකත්වයේ මේ රටට ලැබිලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් 2000කට වැඩි වෙච්ච කාර්ය මණ්ඩලය 250කට අඩු කරලා ආරක්ෂාවට වෙන් කරලා තිබිච්ච මහා පරිවාර රත දෙකකට සීමා කරලා ජනාධිපති වැය ශීර්ෂයේ ඒ වැයබර ඉතිහාසයේ අඩුම මුදලක් පරිහරණය කරපු ජනාධිපතිවරයා හැටියට පත්වෙන විදියට මේ බොහෝ දේවල් සරල කරලා නායකත්ව ආදර්ශයක්
අද අපි සියලු දෙනාටම ලබා දී තිබෙනවා. සාමාන්‍ය පොදු ජනයාගේ අදහස් වලට ඇහුම්කන් දීලා ඒ අයගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන මේ රට නවීකරණය කරන්න පුළුවන් නායකත්වයක්. ඒ නායකත්වයේ සමග ඒ නව ගමන වැඩ කරන රටක් වෙනුවෙන් වූ ගමන ගොඩනගෙන රටක් වෙනුවෙන් වූ ගමන නිවැරදිව යන්න ඒ ගමනේ දේශීය කර්මාන්තකරුවාගේ හා ව්‍යවසායකයාගේ ජයග්‍රාහීත්වයේ මාවත නිර්මාණය කරන්න අපි සියලු දෙනාම කැපවෙමු. පසුකීය ජනාධිපතිවරණයත් සමග අත්හිටවනු ලැබූ පුහුණු ව්‍යාපෘති සහායක පත්වීම් යළි බලාත්මක කරන ලෙස ඉල්ලමින් මහනුවර කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික් පත්වීම් ලාමීන්ගේ එකමුතුව විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙතන කොමිසම සභාවේ සභාපතිතුමා එතුමාගේ ලිපි සීරසේ යටතේ ලිපියන්නිකුත් කරනවා මේ පත්වීම් වහාම අත්හිටවන්න මේ දේශපාලන පත්වීම්සේ සලකලා මේ පත්වීම් తాවකාලික අත්හිටවන්න කියලා නියමයක් කරලා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලිපියකින් දැනුම් දෙනවා මේ පත්වීම් తాවකාලික අත්හිටවන්න. ඉන්න අනතුරු හැබැයි මේ ලිවීම සඳහන් කරනවා කරු මෙතන කොමිසම සභාවේ සභාපතිතුමා විසින් මේ පත්වීම් 11 වෙනි මාසේ 18 න් පස්සේ ඒ කියන්නේ මෙතන සමය අවසන් වුණාට පස්සේ නැවත ක්‍රියාත්මක කිරීමට මැනවි කියලා. ඒ විතරක් නෙවෙයි එතුමා විසින් නැවත මාසයක මේ මෙතන කාලෙන් පස්සේ 2019 11 වෙනි මාසේ 18 වෙනිදා වෙන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට ලැබෙන පරිදි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට එතුමා විසින් නැවත මේ පත්වීම ක්‍රියාත්මක කරන්න කියලා බලාත්මක කරලා එතුමා විසින් ලිපියක් නිකුත් කරනවා. නමුත් කනගාටුවෙන් කියන්න ඕනේ සමස්ත ලංකා මාවන වෙන පරිදි 7500ක් විතර නැවත පත්වීම බාර ගැනීම සහ රාජකාරී කටයුතු නියලීම වෙනුවෙන් තමන් බාරගත් පත්වීම නැවත බලාත්මක කරලා ඒ තමන්ගේ අදාළ රාජකාරියට වාර්තා කරනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම්වරු අපිට මතක් කරනවා මේ පත්වීම බලාත්මක කරලා නැහැ මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කරු ලේකම්තුමාගේ නිර්දේශයකින් නැවත දැනුවත් කිරීමක් අවශ්‍යයි කියලා. කෑගල්ලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අපි ගියාට පස්සේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අපි අනුයුක්ත කරා. අනුයුක්ත කිරීමේ ලිපියත් අතතිව තමයි අපි ඉන්නේ. මේ තමයි ඒ අනුයුක්ත කිරීමේ ලිපිය. මැතිවරණ කොමසාරිස්තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ගරු ජනාධිපතිතුමන් හා ගරු අගමැතිතුමන් හා සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා ඔබතුමන්ගේ අවධානය යොමු කරන්න ඔබතුමාට වගකීමක් තියෙනවා අපගේ රැකියාව අක්‍රිය කරපු විදිහටම නැවත ක්‍රියාත්මක කරන්න බලාත්මක කරන්න කියන එක ගැන අපි ඉල්ලීමක් කරනවා. ජීවිත අවදානමක් සහිත ඩෙංගු රෝගයේ මර්ධනය සඳහා රටේ සියලුම ජනතාවගේ දායකත්වය අත්‍යවශ්‍ය බව අමාත්‍ය පවිත්‍රා වන්නේරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ගත යුතු කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ගත යුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. ඒ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නේආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානීන් සහ ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා අද ඩෙංගු රෝගය යම් මට්ටමක හිස ඔසවමින් පවතින නිසා මේ ඔබ සතුව තියෙන වගකීම ඉටු කරන්න කියලා තමන්ගේ පරිසරය පැහැදිලිවම ඉතාම පිරිසුදුව තබා ගැනීම මේ වෙලාවේ අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම විශාල වශයෙන් ජනගහනය ගැවසෙන පාසල්වල පිරිසුදුභාවය, ඒ වගේම ආගමික ස්ථානවල පිරිසුදුභාවය, ඒ වගේම විශාල වශයෙන් සේවකයන් වැඩ කරන තැන්වල තියෙන පිරිසුදුභාවය, මේවා පිරිසුදු කිරීම කටයුතුවල නියැලෙන්න කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. මේක ඩෙංගු මර්ධනය කිරීම සඳහා රටේ තියෙන සියලුම ජනතාවගේ දායකත්වය මත තමයි අපට මේ ඩෙංගු රෝගය මර්ධනය කරන්න පුළුවන්. එතද කවුරුත් දන්නවා යම් මට්ටමක ඩෙංගු රෝගය ඉස ඔසෝ පවතින්නේ ඒක ජීවිත අවදානම් සහිත රෝගයක් නිසා. මේ ඩෙංගු රෝගය බෝවීමට තියෙන අවස්ථාව වළක්වීම සඳහා කටයුතු කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කළුතර වස්කඩුව ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුව රිය අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වේගයෙන් ගමන්ගත් ලංගම බස් රථයක් ඊයේ රාත්‍රියේ 9:30ට පමණ ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සංචාරක නිකේතනය අසලදී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුර සිදු වූ අවස්ථාවේදී රියදුරු බිමත්ව සිටි ඇති අතර වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි නෝර්ඩන් බ්‍රිජ් පොලිසිය පැවසුවේ. මෙම අනතුරින් හැටන් ප්‍රධාන බස් නැවතුම්පළට සහ වෙළඳ සැලකට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා නාවල පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු නෝර්ඩන් බ්‍රිජ් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. කළුතර වස්කඩුව ප්‍රදේශයේදී අද උදෑසන 5ට පමණ ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් එකම පවුලේ 6 දෙනෙකුෙන් එකෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් 5 දෙනා තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෝටර් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවසට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවයි කළුතර උතුරු පොලිසිය සඳහන් කළේ. මේ වැනි විට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර සිදුවිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළුතර උතුරු පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ගලේවිල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යටිකල්පොත ප්‍රදේශයේදී අද උදෑසන වාහන 7ක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා දඹුල්ල සහ ගලේවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි ගලේවිල පොලිසිය සඳහන් කළේ. දැන් අවධානය රට වටාපුවත් කිහිපයක් වෙතයි. යාපනය නාගදීපයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා අධිෂ්ඨානයේ පාදයාත්‍රාවට එක්ව සිටින රණවිරුවන් තෙදෙන අද උදැසන මාතර නගරින් සේ පාදයාත්‍රාව ආරම්භ කළා. අද උදැසන මාතර ඔරලොසු කණු අසලින් ආරම්භ වූ මෙම පාගමන මාතර ප්‍රධාන බස් නැවතුම්පළ අසල තිබෙන රණවිරු ස්මාරකයටද සේ උත්තමාචාර්ය පුද කරනු ලැබුවා. ගාල්ල බන්ධනාගාරයේ සිටින තම පුතු බැලීමට ගිය කාන්තාවකට මේතියකොඩ පදිංචි පුත්කිලියෙකු විසින් ලබා දුන් පාස්සලක මත්කුඩු තිබීම හේතුවෙන් පසුගියදා එම කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම මත්කුඩු පාස්සලේ ලබා දුන් පුත්කිලයා අත්අඩංගුවටගෙන කාන්තාව නිදහස් කර දෙන මෙන් ඉල්ලා මේතියකොඩ ප්‍රදේශවාසීන් පසුගියදා උද්ඝෝෂණයකද නිරත වුණා. මත්කුඩු පාස්සලේ ලබා දුන් පුත්කිලයා අත්අඩංගුවට ගත් බව මේතියකොඩ පොලිසිය පැවසීමෙන් අනතුරුව උද්ඝෝෂණයේ නිරතව සිටි පුත්කිලයන් විසිර කිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ඔරෙන්ජ් එලිෆන්ට් හොස්පිටලිටි මැනේජ්මන්ට් නමින් හෝටල් කළමනාකරණය කිරීමේ ආයතනයක් පසුගියදා කොළඹදී ආරම්භ කෙරුණා. මෙම ආයතනයේ ප්‍රධාන ආයතනය වන ඉන්දියාවේ ඔරෙන්ජ් ටයිගර් නම් ආයතනයේ උපතිස්සනුව ශ්‍රී ලංකාවේ ආයතන 15ක් 20ක් පමණ කළමනාකරණය කිරීමටත් වසර 5ක් ඇතුළත විදේශීය සංචාරකයන් මිලියනයක් පමණ ගෙන්වීමටත් ඔරෙන්ජ් එලිෆන්ට් හොස්පිටලිටි මැනේජ්මන්ට් ආයතනය විසින් කටයුතු සංවිධානය කර තිබෙනවා. ලංකාවේ තියෙන කරගන්න අමාරු සියලුම ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒ ආයතන කරගන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.